අපි ගියෝ කිනුම් බඩු ගහන කොල්ලෝ ගහනවා බොනවා කුඩු ගහනවා ඔසේ රෝසන්නවා අපේ සිරුරාගේ මතේ දෙන්න එපා. ඒක තමයි. ඊ ගිහිල මම මේවා ටික දුන්න පේපර්ස් ටික දුන්නා. ඒක කියන ප්‍රධාන දේ තමයි අර කුරුණෑගල සාමනේර 10ක් ඇවිල්ලා තියෙනවා මේ 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 අපේ HIV විමර්ශන අංශයට AIDS නිවාරණ කමිටු සභාපති එයා ඉන්නේ මේ කවුද අපේ ડોක්ටර් කාල අපේ කාලුමාමගේ මේ මේ ගෝලෙක් ડોක්ටර් නිහාල් නිමල් එදසිංහ. ඉතින් ඒගොල්ලන්ගේ පිටිපස්ස මේ ගුණල් ලේදිකටම ගිහිල්ලා ඊට පස්සේ පැසෝල හැරෝ ඇවිල්ලා ඒවා සුද්ධ කරලා අවුරුදු 7 8 මේ පොඩි හාමුදුරුවෝ. ඔව් නමුත් මල්ලි ඔහොම එහෙම නෙවෙයි දැන්. අපි හිර අපි නිකන් ඔව් අපි නිකන් බලමු හිර ගෙදර අපි ඔව් ඒ 10 7ක් එච්චයි පොසිටිව්. අපි මෙතන බලමු අපි ඕවා දැන් ඕවා ගැන කතා කරන්න පුළුවන් හිරගවල් වල වෙන ඒවා හොස්ටල් වල වෙන ඒවා හැම වෙලාවෙම එහෙම නෙමෙයි කතා කරන්න පුළුවන්නේ ඕවා එහෙම නෙමෙයිනේ ඕවා කතා කරන සංවේදී තැන් තියෙනවනේ මිනිස්සුන්ගේ ඕවා වගේ දෙයක් අපි කතා කරන්න ඕන ඇත්තටම ආගමක් දැන් අපි කියමු කතා කරමු නෑ නෑ Facebook එකේ තිබුණේ මේක public document ඔව් නමුත් ඒවා Facebook එකේ තිබුණේ ඔව් නමුත් ඒවා ඕවා කතා කරන්න ඕන තැන් තියෙනවනේ ඕයට දඬුවම් දෙන්න කරපු අය හොයලා දඬුවම් දෙන්න අපි අවශ්‍ය තැන්ට ඒක අපි අවශ්‍ය විදියට මොකද සංවේදී මුලින්ම පෞද්ගලිකව කරන්න ඕන දේවල් ඔය සංවේදී තැන් ඔවල්ලන්න බෑ ඔය කියන්නේ අද ඔව් අද ඒක රෝගී 300 ගණක් ඉන්නවා ලංකාවේ එතන 154ක් ඉන්නවා සීවර ධාරි මහර ප්‍රශ්නයක් අයියෝ ඔය මගේ මතේ මම කිව්වේ ඒක තමයි බාගේ හැමෝටම බාගෙට කරනවා කියලා දැන් කොකේන් එකෙත් අයියා මායි බුද්ධිකයි ටෙස්ට් එකෙන් පාස් සිංහලෙක් වශයෙන් බෞද්ධයෙක් වශයෙන් ඒ වෙලේ ඇති වෙච්ච අපිට අපි දැන් මොකද මේ දැන් අසහත්සාලිලත් අපිත් එක අසහත්සාලිල අපේ ඉස්කෝලේ අපිත් එක සමකාලීනව හැමදේම දැන් දිලන්තලත් සමකාලීනව වාර කියන්නයි වාර මට බයින්නයි කියන්නයි කන්නෙන් පලක් දන්න මූ ගාලේවන්න හම්බුන ගානවා ඔය රේරම කියනයි මං ඒක නෑ තමුතු මම කියලාගේ ආදී ඒක මමත් කිව්වා අපි යාළුවෝ ගන්න පුළුවන් නේ අනිවාර්යෙන් ඔව් ඒක මේ මම මේ කාටවත් එකින් කිව්ව දෙයක් නෙමෙයි මම එහෙම කියන්නේ අර අල්පෝසුලා කියලා මේ ආගමක් මේවා කරන්න මට එහෙම දෙයක් නෑ මම හැම ආගමකටම අනු කරනවා මම ඊ ජීවිත පැත්තක් කතා කළා ඉතින් උනාසලට ඔයා මේක ආපේක වැරදි ඔයගොල්ලෝ අපිට කියන්න තිබුණා කියලා මම කිව්වා පිළිගන්න අපේ අමුතුරු මට උනේ කතිකාවක් ඇති කරන්න ඒක මේක ඉදලා නෙමෙයි පල්ලිවල අද කාදිනල්වරේ කිරේ මේ මේ ෆිලිප් හීල්ස් මොලස් කරලා අවුරුදු මේ ළමයි 16 දෙනේ එයා අල්ලා දුන්නේ වෙනින් කවුරුත් මේ පෝප් මල්ලා දුන්නේ පෝප්ගේ ප්‍රෙෂර පෝප්ගේ ප්‍රෙෂර බාණ්ඩාගාරික එයා කිව්වා මේවා අල්ලා නෑ මේ එක්ස්පෝස් කරන්න ඕනේ දැන් අද මේ කරපු දෙයින් කර කරන්න ඉස්සර ටිකක් ඉදලා අද උදේ මට කතා කරලා කළු කර පන්සලේ මේකන් බාස්කට් දවල් හදන්න නේද අනේ මහත්තයෝ මගේ ඔයා කිව්වා වගේ කිව්වා අනේ රංජන මහත්තයෝ ඔයා කිව්වා වගේ මේ මම බලෙන් දුන්නේ පන්සලට උපත් කමින් දුන්නේ පොඩි එක හඳනවා පන්සලට යන්න අවුරුදු 8යි අනේ එයා රූෂණය කරලා එයා රූෂණය කරලා ඉතින් එයා වරන් එනවා මං කිව්වා අනේ අම්මේ මල්ලි එන්න දැන් මම මේක කියලා ලෝක වෙනක් වෙලා තියෙන්නේ එන්න නම් එපා අනේ නෑනේ ඔයා සත්නත් අරින්න එපා අපිට අපි පොඩි හාමුදුරුවන්ගේ පස්සේ අපි කාටද කියන්නේ කියලා එයා කිව්වලු කියලා පොඩි හාමුදුරුවන් පස්සේ ලොකු හාමුදුරුවන්ට කියන්න බෑලු මං ඒවයි කියන්න බැරි ඒක රූෂණය කරන්න කියලා මම කියන්නත් මට නැද පෙරදි ගේවාවද කොකේන් ආවද මොනාවත් මං කියනවා ඉතින් මගේ හැටි ඕගොල්ලෝ ටිකේ මෝඩයා කියන්න පුළුවන් ගොඩ්ඩා කියන්න පුළුවන් පිරිමි කණිකාව කියන්න පුළුවන් ඕර්ණයා කියන්න පුළුවන් ඕන දෙයක් කියන්න පුළුවන් ඒගොල්ලෝ එන්න තියෙන්නේ මම ඉතින්
හැමදේම මිනිසුන්ට දරාගන්න පුළුවන් අපෙන්දි තමයි ඔතන ඔය ඔතන දැන් ඔතනට හැමදේ කියන්න මල්ලි දැන් සාපිලාගේ ප්‍රශ්න රෝමයෝ ඔක්කොම ඇවිල්ලා හැමදේම දැන් ඔච්චර දැන් අපි ඉන්න පැත්ත පැත්තකින් තියමු UNP ශ්‍රී ලංකාව ගැන පැත්තකින් තියමු වෙන දෙයක් ඕක වෙන වෙනවා අර පැත්තෙන් වවනවා මේ පැත්තෙන් අඩු කරනවා ඒක ඒ සිස්ටම් එක ඒගොල්ලන්ගේ ඒ ආගමේ සිස්ටම් එක මම ඔස්සනවා ඒ කතාවේ මම කළා විකුණා මලේ අයියා පොඩි ගෑනු ළමයිගේ අර බගම නිකේටෝ නෑ ඔය මගේලං මමත් ඕක මම ෂෙයා කරා ඕක පහුගියදවස්වල නිරංජලාවක ඔළුව අත ගහගත්තා මේ පොඩි ළමයෙක්ව උස්සගෙන දෙපැත්තෙන් අල්ලන් ඉන්නවා එකෙක් ඇවිල්ලා මේව කරනවා තමයි ඉතින් ඒවත් ඒ වගේ දේවල් තියාගෙනනේ මේ අපිට මේ මාර ප්‍රශ්නය මේ මම කියන්නේ පොඩි ළමයිට එහෙම ක්‍රමයක يعني පස්සට කන්න නැතුව ආපුවම එහෙම ට්‍රේප් කරන එක වැරදි කියලා මගේ මතය ඒ වන්දන විතරයි ඒක ආගමත් එක්ක හැප්පෙනක වෙන පල්ලි පන්සල් අද පල්ලි වල වැඩිම මොලස් කරන අය පොඩි ළමයි වල පූජා වෘදව වෙන කියලා ඇවිල්ලා වේප් කරනවා ඒක තමයි අද සාදින වල හිරේ ඉන්නේ මේ මෙල්බර්න් වල එතකොට දැන් ඔය මේ මහානායක ස්වාමීන් වහන්සේ කොහෙද මේ ගම්පහ මහානායක ස්වාමීන් වහන්සේ අයියා ලන්ඩන් වල තමුන්ගේ හොඳම දායකයාගේ ළමයාව දූෂණය කරලා ලන්ඩන් වල දීපු මොකද්ද වැඩි අවුරුදු 6 කිරීම නැහැ දැන් ගම්පහ සංගනායක අයියා යාර දිලාගේ තීන්දුව මේ ලන්ඩන් උසාවියේ කිසි ගැහුවා තාප්පයක් ඉදරින් ගහලා කිව්වා කුඩා ළමුන් ඉන්න උළෙලකට යන්න බෑ කතා පවත්වන්න බෑ කුඩා ළමුන් ඉන්නේ පාසලකට මීටර 150 ළඟින් යන්න බෑ කියලා ඒ ළමයා ඒ දායක මහත්තයාගේ දුව දායකයන් මැරෙනකන් හිටියන්නේ කෙල්ල නඩු ගන්න කෙල්ල නඩු දැන් අවුරුදු 16 ඊට පස්සේ බොරු නෙමෙයි මම කියන ඒවා ඔයා දැන් කියනවා මම හදලා කියනවා කියලා මේ සේරම කියනවා මේ නඩු වාර්තායක කියන්නේ මල්ලි වැඩේ තියෙන්නේ දැන් ඔය වගේ ප්‍රශ්න දැන් අපි කියමු ස්කෝල් එක නේවාසිකාගාර ප්‍රශ්නයක් වෙනවායි කියලා මිනිස්සු දැනගත්ත ගමන් ගිහිල්ලා කතා කරන්නේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ටනේ ප්‍රින්සිපල් නම් ඒක කරන්නේ මොනවද කරන්නේ නෑ ප්‍රින්සිපල් නම් ඉතින් ඒක ගිහිල්ලා පොලිසියට කතා කරනවානේ නෑ ඒක පොලිසියට කතා කරනවානේ පොලිසියගේ අයියාගේ කිය පොලිසිය දැනට සංගරණය ගන්න මම මේ බන්නා නේද වර්තාවලින් 600ක් දැනට 600ක් ඉන්නවා අයියා තුලේ නේද වැරද්ද නේද වැරද්ද කරලා දැන් වැරදි වලට දඬුවම් ඔය විදිනවනේ ඒකනේ ඒකනේ මම මේ පෙනී ඉන්නේ අයියා ඒ වොයිස් එකක් නැති ඒ එතනට යන්න බැරි අහිංසක මිනිස්සු වෙන්නේ ඒ මිනිස්සු වල කියද්දි මහජනෙ මම කිව්වා අර මම අර මට අර ෆේවරට් උනේ මම පෝස් වෙලා මේ බයිනෙට් වලින් යනලා ඒව කරන්න ඕනම් මම ඒ ෆයිල් එක දෙන්න නෑ ෆයිල් නෙවෙයි වැරදි කරන වැරදි වලට වැරදි කරනවා මිනිස්සු වැරදි ඔය ඔතන විතරක් නෙවෙයි ලංකාවේ වැරදි වලින් මේක පිරිච්ච ලෝකයන්නේ මේ ලංකාව මම මේක අහන්නකෝ ගිහියෝ වැරදි කරනවා පැවිද්දන්ට වැරදි කරන්න පුළුවන්ද නෑ වැරදි කරනවා බඩු ගන්නවා මාත් බඩු ගන්නවා අපි අපේ වැනුම් ලබන පුළුවන් පොළු ගන්න පුළුවන් ඒක හරි දැන් අපේ ආගමේ හැටි රහත් වෙලා නැහැ නේ මෙතන රහත් වුණොත් තමයි ගිහියන්ගේ හෝ වික්ෂූන්ගේ සම්පූර්ණයෙන්ම වැරදි වලින් මිදිලා ඒ සම්පූර්ණ ඒ භාවයට පත් නෑ එහෙම නෙවෙයි බුදුහාමුදුරන් කාලේ තෝම වෙලා ශාසනයෙන් නිර්පහැරිය බුදුහාමුදුරු වික්ෂූන් දැන් එහෙම දෙයක් කරන්නේ නැහැ නේ එහෙමයි
අය පොලිසිරදු නම් පොලිසින් මීතින් ඇල්ල මේ ශාසන කවද රජෙක් කරන කව කව කරල ප ම ඇව නාතක ගරවා වා කියන කාරි අප මේ ක්‍රියාත්ම වෙන්න අපිට ඩොක්ටර් නිමල සිංහයි වායකම ඉන්නයක් දෙන්න ඒත්කා මොකද ලැන් කොන්නම් පලදින කියලා කියන්න බෑ අප අප ඇගේම ගිය ගිියන්ට කියන තයි අරසි අසීවරේ දාගනය කරන කරන්න අනුමත කරන්නද නන කව කවරුවත් කිසි කෙනෙක් වැරද්ද අනුමත කරන්න කවසි කෙනෙක් වැරද්ද අනුමත කරන්න වැරද්ද ගැන කතා කිරීම ස වැරදට ජයසී ජයසීම ජයසීමමා බීදයරන්න ඒ සිවර ෝට තියාගෙන ගන්නමික යොතන්න ඊටවස බූරු ගහන්න මගේ දෙන්නගේ නන්තක දැන්ම කවද ඥාන සිදු ස්වාමීන් වහන්සේ සිරි නන්ද ස්වාමීන් වහන්සේ ීඩියෝ කරපු කොල්ල හරි ඉති හරිමල් ඉති ගලවන්නරුවල් ලක්ෂ පා දෙන්නල්ලු ඔය නෑනෑනෑ ඔය වීඩියෝ ය හැමෝටම කලින් අපිටත් වෙනවා අපි ඒ අදාළ තැන්වලට අපිකම අපි ඕකට අටමස්ථානාධිපති රුවන් වෙල්ස ස්ථානාධිපති ඒ වගේ කට්ටි අපි ඔව දැනුම් දුන්න ඒගේ හාමුදුරුවරු ඔය වගේ දේවල්ලෝට ඔය දැනුම් දීලා ඔබුල අස්කලාදයාව නිරපු තාමින් ඕනේ හෞද වාටේ වීඩියෝ හම්මුණ කියලා ගොඩක් කල් ගොඩක් කල්ලෙමයි ඔය මෑතක දින ඕකාවේ ඉරි මෑ මොනදක් ඔගොලු කළේ නෑනෑනෑ එහෙම නෙමෙයි ඕක කලේ කියලා නෑ එකපාර එහෙම දැන් අපි කියමු දැන් මිනිහකින් අහනවා මොකද වැරද්දක් කළොත් මේ මිනිහට දඬුවම් දුන්නද කියලා එකපාර අහනවා නමුත් ඒක දඬුවම් දෙන ක්‍රියාමාර්ග ගන්න පියවර හරි 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 පැමිණි පැමිණි කළාද ඉතින් ඔබතුමාට ආව නම් වීඩියෝ එක නෑ කාටද පැමිණි නෑ 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 පොලිසියට පැමිණි කිල්ල නෙමෙයි අපේ දැන් අපේ හිතවත් නායක හාමුදුරුවරු ඒ අය අපිත් එක්ක කොයි හාමුදුරුවන්ට පැමිණි කළේ වීඩියෝ හම්බෙලා නෑ නෑ ඒක මට මේ ටෙලිෆෝන් එකෙන් කියන්න බෑ ෆැමිලි කරේ ඒක බොරු නෑ ඒ කියන්නේ ෆැමිලි කරේ නෑ 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 අපි දැනුම් දෙනවා අපි අයියා මගේ නම් ආග මම නම් කියන්නේ මම පාද කෙනෙක් කළත් මම අයියා මම ෆැමිලි කරනවා ඒක කියලා මම ඒක මම මේ ආග මන්නේ මේ මුස්ලිම් අය වෙනින් අපි මුස්ලිම් සංහාරයෙන් පස්සේ අපි කීයෙන් ගේ ෆැමිලි කළාද මම අයියා තිෂාත් බදු දීන් ඉස්සලාම අල්ලා චෝදනාව දැම්මි කියලා මම රවි කරුණානායකයි ඉස්සලාම අල්ලා චෝදනාව දැම්මේ මම රාජසේනාරත්න ඉස්සලාම අල්ලා චෝදනාව දීලා දැම්මේ මේ යන්ට මම මගේ පක්ෂේ මේකේ මාව බකාවේ පක්ෂේ මුතලොන්නේ නැමෙලි ඒ වැඩි මම කවුරු කරා තමයි මම රනිල් ලොක් කරා රාජි බැලු කරේකේ ඔයා දිවම හංගුමලා කියලා මොන බොරුවක්ද මං ජපෑන් වලට කිව්ව සමාජ සේවා සුබසාධන අමාත්‍යංශයේ ඒ ෆීල්ඩ් ස්පෙර කියන ටිප් එක අනිත් ටිප් එකේ මම කිව්වේ ඔව් නා නමුත් මේ දැන් මම ඉතල ඇවිල්ලා මං හංගුනේ නැ දැන් අපි දැන් මේ බොරු කතා ඔයා කියන ඒක දැන් ඔයා කියන්නේ මම බැලු කරකේ හම්මු හංගුණා කියලා ඒක වැරදි ප්‍රකාශයක් දැන් මල්ලි අපි මම කතා වෙන්නේ කියලා මම කිව්වා මේකට එක්සර්සයිස් කෝස් සම්බන්ධයි දැන් එතෙන්ට ඡන්දයක් එතෙන්ට මේ අස්සම් කරන වෙලාව වෙනකොට ඒක අපි දැනුවත් වෙ හිටියනේ එදිනේ අපි අස්සම් කරනවා කියලානේ නෑ නෑ ඔයා ගන්නවා ෆුට් නෝට් කියන්නේ මොකද්ද කියලා නෑ ෆුට් නෝට් එකේ වැඩන්නේ නෑ ෆුට් නෝට් එකේ වැඩන්නේ අය අයියා ඔයා අයියා නර කෝප් කමිටු අර්ජුන මහින්දන්න ගෙන්නන්න කියලා මම ඒක වාර්තා වෙලා තියෙනවා සපෝල්ස බෑගෙන් හන්නකො හඳුන්නේ තිකි හඳුන්නේ තිය සභාවදී ඒ වගේ දේවල් වලට ක්‍රියා මාර්ග ගත තැන ඉන්නත් බෑනේ ඉතින් ඒ වගේ ඉතින් අපි කතා කරලා වැඩක් නෑ ඕක අයියාගේ පාක්ෂික ඉන්න බෑ මගේ සීමාව ඉදගෙන මම ඒක උපරිම කරලා තියෙනවා ඔයාගේ සීමාව ඉදගෙන ඔයාට වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා කිව්වේ නෑ වගේ තමයි ආගමට ආදරේ ඔයන්ට වීඩියෝ එක බුදුහොත් මගේ දීවායින මං ඊට ඔබට කියලා කියලා දෙනවා මම අපේ නියෝජ්‍ය නායක කරුණායක කියද්දි කතා කරලා මේ රජි කරුණායක නියෝජ්‍ය නායක වෙනවට කැමති කවුද කියලා අහපුවම සීරම කැමති කියලා මන්න කිල්ල කියන මං කැමති නෑ කියලා ඉතත් අගබැතුවා බයිනවා කොහොමද කැමති මං කියනවා මෙයාට පිරා මේ ගියක් කරන පෙන්ට් හවුස් එකේ ගියක් කරා මට චෝදනා දීනවා එහෙනම් ඒක රිවෝල්ව් වක් මම විරුද්ධයි මම ඉතර ඉන්නේ බාබු උත්තරිකාරින් ඉන්නේ කියලා නෝයි ඔක්කොම හරි එහෙමයි අපි වොයිට් කරේ සම්බන්ධ කරන්න බෑමයි ඔක්කොම හරි මම ඕකට ඔයාට මේ මනේ සාපේ අර මිත්‍රෙක් ඇවිත් ඔයා කියද්දි ඒක අවශ්‍ය කියලා සේරම හරි කැසට් කරා ෆිල්ම් කරා සේරම හරි ඔයා අර කියනවනේ ඒක බයිට් වාගේ නැති ඒක ගම්බම් දෙන්න දෙන්න බා ගහපන් මරපන් කියලා දෙවිගේ බිලෝපන් ඡන්ද දෙන්න බා ඒක හරිම රූට් ඒක ඒක ටික කීදේ ඔය ඒක කතා කරලේ ඒවත් මට කියලා යන්නේ ඔයාගේ ඇති ඔයාගේ පාෂේ විදාස 14 එක ආ සියෝස්සාවි 70 යෝස් මේක පොලිසිය සර්ස් ඉගෙන ගන්නවා නේ නේ බාකිරුම මතේ ප්‍රකාශ කිය මතේ ප්‍රකාශ කිරීමේ අයිතිය ඒක තියෙනවා නමුත් මතේ ප්‍රකාශ කිරීම අපි සංවේදී තැනකදී ඒ සංවේදී ස්ථානේ අල්ලන්න ඕන සංවේදී
වහන්ද වහන්ද ඕ කිවක් මේක වහන්න වහන්න කුඩාදරු කුඩාදරු අපරාධ කුඩාදරු මොස්ටන පව් මමන ම මම මම දැන ඊ දුන්න වගේ වාර්තාව කාර ඉස්සලන හමුව දහයකර වාර්තාව කුරුණයගර මේ වජිරරාම විහාරේ ඒටික හම්බුණා ඒටික දුන්න ඉසටික මංගිලදින වාදරන කර අපේ නාදරන්ද කොටි ෝක් කියන්නේ පුල්ලයිය අපේ දම්සවාහන් ඒ හිට ඒ ළඟ පිට පන් කල මොකක්ද නාගන්නද කොටි ෝක් ඉන්න දම්සවාහන් දීම ගන්න එතන පන්සලේ සුබදරා එතන එතන පන්සලේ හාමුදුරන්ට තියෙනවා දෙලින් බැක් ඇදෙන ටීෂර්ට් ඇද්දාගෙන එන නාරයන් පිටින් බේත් කරගෙන යන්නේ පින ඒ ડોක්ටර් කියනවා මට මේවා කියන්න තහනම් මේ නමුත් ඔයා වගේ කෙනෙක්ට කියන්නේ මේක මොකක් කර කරන්නේ නැහැ මොකද පන්සලේ පොඩි හාමුදුරුවෝ 10ක් ඉන්නවා ඒකෝට මම අහනවා මම කියන්නද රහතිතුමා එයාට කොන්ඩම් නාන්න කියලා එයා මම කොහොමද ස්වාමීන් වහන්සේ දෙකෙන් කිව්ද කියන්නේ කොන්ඩම් නාන්න කියලා මත් කියලා කියනවා ඒ සෙදුම කෙනෙක් පුළයිය තියෙන මේ ෆෝබියා එක තමයි පතුරවන්නේ ඒක එයායි සමාජික වහිරෙන් ඉන්නේ එයා තෝනේ අර නැට් එක වුණා දෙයාවේ සම්පතුරු වරලු ඉතින් එයා එක පතු එයා කොන්නම් දාන්න ඕනේ හැල්ලු වීනස් එක තුවාල වෙලා දැන් ඒගොල් තාම චෙක් කරේ නෑලු ඒ පන්සලේ අනිත් හාමුදුරුවෝ චෙක් කරන්න පුළුවන් කොහොම ඕක මහඳුරයි සෝපිත ස්වාමීන් වහන්සේ ලැගිස්ලා කිව්වලු ඒ ડોක්ටර්ලා මීටින් වල එකාල ඉන්න කාලේ කොන්නම් දෙන්න පාවිච්චි කරන්න දෙන්න හිරගෙට කොන්නම් පාවිච්චි කරන්න දෙන්න අවශ්‍ය දෙන්න හැදුවලු ඊට පස්සේ කිව්වා අයියා එනවා නේද එනවා එනවා ඒක පන්දාගාන කොමසාරිසය කැමති වුණාලු මේකට. ඊට ගෙදර ඇතුලේ හොමොසෙක්ෂුවල් මේවා තියෙනවානේ. ඊට පස්සේ කිව්වලු ස්කබ්දීන නියු මාසන් කරලා කිව්වලු අනේ මේ ડોක්ටර් දැන් අපි මේක කොල්ලම් කිදෙවිදට පාවිච්චි කරන අවස්ථර දුන්න කියලා කිව්වොත් අපි පිළිගත්තා එනවා හිරගේ ඇතුලේ හොමොසෙක්ෂුවල්ටි තියෙනවා කියලා. ඒක බෑලිවලු. ඊපස්සේ ස්වාමීන් වහන්සේගේ ගෝතෝ විකාරඳු කිව්වලු මේක ડોක්ටර් මොනවා හරි කරන්න ඕනේ අපේ කුඩා මේක නම බේර ගන්න ඕනේ. මේක කොහොමද කරන්නේ කියලා. ඒකට ડોක්ටර් වල කොහොමද හාමුදුරන්ට කොන්න පාවිච්චි කළා කියන්නේ අපිට කොහොමද බලන්නේ. අපි කොහොමද මේ ගිහියෝ කියන්නේ පැවිද්දන්ට කොන්න පාවිච්චි කරන්නේ කියලා. ඒ නැති කරන්නේ ඒක හාමුදුරු කෝටි මේක. මේක ස්වාමීන් වහන්සේ මේක කරන්නේ පොඩි හාමුදුරු කොහාට දුවන්නද පුළුවන් අයියා. දැන් ඒක වාගේ දරුවා. මගේ ළමකලා දරුවෝ. මේ දරුවන්ට පන්සලේදී මෙහෙ කිව්වොත් පොලිසියට යන්නද? කෑ ගහන්නද? කොහෙටද යන්නේ? කියන්නේ වෙන්නේ නායක හමුදුරන් එක්ක නායක හමුදුරන් ඉන්නේ මේක කෙරෙද්දි කොහටද යන්නේ ඒගොල්ලෝ වොයිස්ලස් හෙල්ප්ලස් මේ ඇවිල්ලා හඳක් නැති අහිංසක දරුවෝ ඒගොල්ලෝ ඒත් හැදෙනවා ඒකයි මම කතා කරන්නේ ඒගොල්ලෝ කැමතිනේ විදියට ගහන්න ඔයා කියන මගේ මුකර එකම මෝඩයා ඉන්න මුකර එක මම දන්නේ නැහැ ඉතින් මම උතය මේ මම කිව්වේ සැබෑ ප්‍රශ්නයක් මේක හදව ප්‍රශ්නයක් විකෘතියක් නැතුව මේ ස්ක්‍රිප්ට් එකක් ඔයයි මයි ඔය නිලම්බරි නිලෝගි අංශෝත් නිලෝගි ස්ක්‍රිප්ට් එක අතිශෝක්තිය හදපු එක තමයි ෆැක්ෂන් ෆිගර්ස් නැත්තම් මං කියනවනේ ද 3500ම මහා සීවරකාරයන් කියලා මං කියන්නේ කුරුණෑගලේ 7යි ගම් සමාහන්දි 1යි මේ සේරම 154යි 3800 ගන්නත් නම් මේක තමයි වෛද්‍ය වාර්තා දෙන්නත් බෑ මොකද වෛද්‍ය වාර්තා නෑ පිටට විශේෂයෙන්ම ඒඩ්ස් රෝගීන් යන දෙන්න බෑ. නමුත් මේගොල්ලෝ තොප්පි දාගෙන දෙනින් දාගෙන ඇවිල්ලා විග්ගයක් දාගෙන ඇවිල්ලා ඇවිල්ලා තමයි මේක බේත් අරගෙන ඊට පස්සේ ආයේ මේ වාහනේ දිගට සිකුරු දාන්න නිවිසනවා. මොනවද කරන්නේ? අපි ෆස්ට් ටීටි අමතක කරලා රයිට් එකේ මුකුත් වෙන්නේ බුලයිය. මේ පන්සල් ටික ෂෝක් එකට යනවා කවුරුත් ගල් කපන්නේ නැහැ කවුරු පුක්කාරියෝ නැහැ කවුරු බඩු කොහොමද නැක්සිටි කියන්නේ? මන් දන්නේ මම මේක පාගම් මතර බේරයක් ඇති කරන්න සංඝ සමාජයේ බේරයක් ඇති එහෙම නෙමෙයි කිව්වා.